කොච්චර අසාධාරණද වාසල දැන් මෙච්චර බයිනවා මෙච්චර බයිනවා දැක දැක තේන මට බයිනවා මහා අපරාධේ මේ මොකද්ද මේකේ තේරුම මම පෙන්නන්න බැ දැන් ඇට කියලා හිතන් හදාගත් එකක් තියෙනවා වැඩි විලා හිතන් තමන්ට හිතන බාවන්න වැඩි වෙච්ච වෙලාවෙදී දැනගන්නවා මට හතුරු ඉන්නවා උන් මට ඉංගි කරන්නේ හැම වෙලෙම ඉංගි හිංසා කරනවා දැන් මෙහෙම නිගමනය කරනවා ඊ හතුරුකම උදා වෙච්ච හැටි දැක්කේ නෑනේ දැකනා මොකද වෙලා තියෙන්නේ ඇයි ඒ තත්ත්වය පත් උනේ ඇයි මට හිංගි කරන තත්ත්වයට පත් වෙන්න හේතුව මොකක්ද ආවදන්නේ මේ හිංගිය පටන් ගත්තා අපෝ ඒ දවස්වල නම් එහෙම නෙමෙයි හරි හොඳයි මර වචනයක්වත් කියන්නේ නෑ එහෙම කාලෙකුත් තිබුණා දැන් දැන් නෑ මට මේ වයින්නේ මං පෙන්නන්න බැරි එහෙම කාලෙකුත් තිබුණා ඌ අතරද අර පෙන්නන්න බැරි තත්ත්වයට උදා වුණේ කුමක් වෙලාද අන්න එතෙන්දි දැකන්න තේරෙන්න පටන් ගන්නවා ඒකේ යථාර්ථය ඉතල ප්‍රියමනාපෙන් හිතේ මෙන්න මේ හේතුව. ඒක ක්‍රමක්‍රමෙන් කලතුළුුනේ කොහොමද? මම හිතුවක් ආර වුණා. කරන්න ඕන දේ කරන්නේ නැහැ. අවවාද කළා පිළිගත්තේ නැහැ. මං හිතුවක් ආර විදිහට මට ඕනේ විදිහට කළා. ඒකෙන් එන්නේ අනිපුද්දලා හිත මාකෙහි කලකිරෙන පටන් ගත්තා. ක්‍රමක්‍රමෙන් කලකිරලා කලකිරලා හිටන් ඒක උඩරිය මුදුන් පෙත්තරාවට ප්‍රති දැන් මට බයි. දැන් මායික පියනේ. මම පියනේ නැති බෑ උදා වුණේ. ඒක උදා වෙච්ච එකක් නෙවෙයි ගහින් ගෙදින්නේ එකපාර හැදිච්ච එකක් නෙමෙයි. දැන් මේක අරගන්නේ කොහොමද? ආපහු හැරීම ආපහු ගිය සහත් නීතුදා කරගන්න ඕන. ප්‍රමාණ ක්‍රමෙන් අවවාද දෙලි අරගෙන. කලකිලේ කටයුතු කරලා. අර ඉස්සෙල්ලා මුලදී තිබිච්ච සතර ප්‍රමාණ ක්‍රමෙන් ගිනව. අනේ දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච තරහයි ඉවරයි. අනේ නිරෝධ වුණා. මේ තරහක් ඇති වුණා තරහක් නැති වුණා හතුර ඇති වුණා හතුර නැති වුණා කියලා එතරම් අපි බලන් ගියොත් එහෙම. අර අතරමගේ වෙච්ච එක හිතන්නේ නැතුව අපිට කවදාහම පිළිසරණක් ගන්න බැහැ. නිදෙන ක්‍රමේ දැනගන්න බැහැ. දැන් නමුත් අද ලෝකයට වෙලා තියෙන්නේ උතන. පටන් ගන්න පුංචි දෙයකින්. ඒ දෙය ටිකෙන් ටික ලියෙලා ලියෙලා ඇවිදලා ඇවිදලා එන එක මහත් ප්‍රබලට වත් වෙනවා. ඊට පස්සේ බුද්ධිල ඇතනින් ඉඳගෙන තර්කවාද ඔක්කොම ඉදිරිපත් කරනවා. දැන් තර්කවාදයක් කරන්න දෙයක් නැහැ. යථාර්ථය දැක ගන්න. යථාර්ථය දැකෙන දිහා බුද්ධිලීර වෙන්නේ අර ඵලයේ පිහිදලා. හේතුව දකින්න නැතුව. ඇත නැත කියන දෙක බැහැර කටයුතු කරන්න යනවා. මේක හරි අසාධාරණයි. ඇයි මට බයි මම මොන වරදක් කළාද බයි දැන් මම හැරුණත් වැරදි අනේ දැන් කියන්න පටන් ගන්න කවදාවත් හැරුණත් වැරදි වුණේ අපි හිව්වේනේ උදා වෙච්ච හැටි හිව්වේ හැමදාම එහෙමද පටන් ගත්තා නම් දැන් එහෙමද එහෙම නෙමෙයි ප්‍රමතම ඉන්නේ මේක ඇති වුණේ ඒකට හේතුව මොකක්ද අනේ උදා වෙච්ච හැටි දකින්න සං උදා වෙච්ච හැටි දැකන සම්දී දැක් අමුදේ දැකනන් යාර විදිත මග තියෙනවා. උදා වුණේ මෙහෙම කියලා දැනගත්තා නම් ඒක උදා නොවෙන්නේ. ඒ හේතුව නැති කරගෙන ගියොත් ඒ උදායි ඉවරයි. නිරෝධයි. ඉතින් මේකට මොකද කරන්නේ? මේ සං එකතු කරගත්ත නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. සං වරඳ පටන් ගන්නවා කියන්නේ. එකින් එක එකතු කරගත්ත එක නැති කරන්න වැත්ත හේතුව හොයන්නේ ඒකයින් කරගන්න. සංවර වේ. අසංවර නිසා ඔක්කොම ප්‍රශ්න මතු වුණා. සංවරත් ඒ තිබුණා නම් කෙනෙකුට කියන්න දෙයක් නැහැ. බයින්න විදිහක් නැහැ. තමයි කඩේට ප්‍රමාණිකුල වෙනවා. වරදා දකින්නේ නැතුව යනවා. එහෙනම් ඇති කරගත සං බලන්න පටන් ගන්නවා. සංවරත් ඒ සීලං කිව්වේ ඒකයි ශික්ෂණය වුණා. හරියට ශික්ෂණය වුණා කියලා කියන්නේ. තමා විසින් කරන්න කියන කටයුතු හරියාකාරව ධර්මානුකූලව නියම ක්‍රමයකට කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගෙන් අනුන්ට අවදක් නොවෙන්නේ, අනුන්ගෙන් තමන්ට අවදක් නොවෙන විදිහට වග බලා ගනිමින් ඒ ආකාරයෙන් කටයුතු හරියට කරගෙන ගියා. අන ශික්ෂණයක් ඇති වෙනවා. දැන් මිනිස්සු ඒ වටිනාම පැත්තකින් කියලා. ප්‍රශ්නේ මතුවෙන දිවිච පැත්තකින් කියලා. මම සත්තු මරන කෙනෙක්. මම හොරකම් කරන කෙනෙක්. මම කවදාකවත් කාගෙත් හොරකම් කරන්නේ නැත්නම් මම කාමී වලට ඇහිලෙත් නැහැ මම බුරු කියලා හවස් ලක්නේ ඒ එකක්වත් කරලා නැහැ. ඇයි මට ඒක මෙහෙ ප්‍රශ්නේ වෙන්නේ? විතර සීලවන්ත ගුණවන්ත මාස. අන්න ප්‍රශ්නයක් ඇති කරගන්න. දැන් බුද්ධිලේ දැකලා නැහැ. සං උදා වෙච්ච හේව සමුදේ වෙච්ච හේ. අපි නොදන්න පැත්තක් වල අපි ගිහින් තියෙන. මම කොච්චර සතු මැරුවත් හරියන්නේ නැහැ. දැන් භාර්යාව සාතුකසට කන්න දිග හදලා දුන්නේ නැහැ වෙලාවට බයිනවනේ. බයිද හේතු මම සතු වරන් නැති හින්නේ ඉඳලා බෙන්නේ
මම සතු මරන්නේ නැහැ මම මොහොන පන්සිල් රකින්න කෙනෙක් මෙච්චර ඉන්න මට ඇයි මේ බයිනේ මේ මිනිහා කියලා හරියනවා විලාවට කන ටික හදලා දෙන එක භාර්යාවගේ යුතුයකමන එයා ඒක හරියට නොකළා නම් ඒකේ විපාක කෙනේ ඉඳලා වෙන්නේ එයා රතු බලන්නේ නැතුව හිටියට වෙන්නේ නැහැ දෙන්න පුළුවන් විලාවට කන ටික හදලා දෙන එක අර පස්තාවගේ පංච දුස්චරිතයයි දෙහිපිට නෙමෙයි පංච දුස්චරිතය එයා නොකළකොත් ඇයි හිරියා එයා එයාගේ යුතුයකම හරියට ඉටුකලේ නැත්නම් දැන් ඒකනේ වෙන්නේ ගන්න හේතුව දැන් එයා කියනවා මම මෙච්චර සිල් ගන්නවා මම මෙච්චර හොඳින් ඉන්නේ මේ විදිහ මටම බයි දැන් මේ විදිහට මට බෑන්නේ මම සිල් ගත්ත හින්දාම සිල් ගත්ත නොගත්ත හින්දාමත් නෙමෙයි මේ විදිහට වෙලාවට කල් ටිකක් ගන්න නැති හින්දා ඒ විදිහ බලාපොරොත්තු වෙලා නේද මගේ යුතුයකම තුන නේද මගේ යුතුයකම බහැරලා නම් මම සිල් ගන්න ගිහිලා ඉතින් ගියා දැන් ගන්න වෙන්නේ ඔක නේද වාණ්ඩක මෙච්චර පින් කරලා යන මට ඇයි මේ වදි ඇයි මට මේ කරදරේ ඉන්නේ කොහොම බුදුදහම ප්‍රතිඵලයක් මට නැද්ද ඉතින් අහනවා මම මෙච්චර සීල් සමාදන් වෙලා ඉන්නවා කොහෙද සීල් ගන්නවා මේ මිහට මම පින්නන්න බෑ මේ ගෑණිට මම පින්නන්න බෑ ගෑණිගේ මිනිහටත් මිනිහගෙන් ගෑණිටත් ඉපීටි යම්කිසි යුතුයකම් කොටසක් තියෙනවා ඒ ටික නොපිරිහෙලා ඉදු කරන්නේ නැතුව බැනුම් අහලා දින්න පුළුවන් දෙන්නර දෙන්න තරහ හැදින්න පුළුවන් ඔතන සීල් ගත්තා දැන් මේක තමයි දුක් සමුදය දැකේ නැති හැටි. ලෝක සම්මතොල්ල වෙලා ඉඳලා පදපරම වෙලා පදයක් උස්සගෙන ඉන්න දුර්ගලයා. දෘෂ්ටියක් උස්සගෙන. අපි සීලවන්තයි ගුණවන්තයි ඇයි අපිට බයින්නේ කියලා හරියන්නේ නැහැ. සීලවන්ත ගුණවන්තකම කියන්නේ එක පැත්තක්. බැනුම් අහන්න වෙලා තියෙන වෙන හේතුවක්. අනේ බැනුම් අහන්න හේතුව දකින්න ඕනේ. ඒක ක්‍රමක්‍රමයෙන් මතුවෙච්ච එකක්. ඒ වුණේ එක දවසක් කන්නේ නැහැ බැලුවා. සද්ද නැතුව නිකන් හිටියා. අරදල ඇති උළු එකක්ම හරිය ඇතිනේ බලනකොට මොකුත් නැහැ අද බලනකොට සාප්පු සවාරිය ගිහිනවා තව ටිකක් අරගෙන බලමු ගෑවිදින්න හැටම අති වෙන්නේ නැහැ ඇවිල්ලා බුදියා ගත්තා මරගම මැනි නමලවදියාද මේ යහු මිත්‍ර වැඩ කළා ගෙදර ආවා සාප්පු ගිහින් ඇවිදලා තුයා කියලා හිටියා ඒක කලිත් නැහැ අනේ හාල්ටි කල්ලි පෙතියනද අර මගුලද යකෝ මේ විරාදී මේ ගැණි කියනවා මට කියලා මට ඔය කියලා කියන්න කන්නේ ඒ ගැණි හදලා මම වැරද්ද කළා ඔක්කොම දැන් මම කියන මම පන්සිල් රකින්න මම පොඩි සිල් ගන්නවා ඉතින් ඇයි මේ මිනිහා මගේ තරහ වෙන්නේ දැන් පොඩි සිල් ගන්න එකද මේ මිනිහා තරහ වෙන්නේ හේතුව ඉතින් නොගන්නේ පන්සිල් රකින්න නැති දේක මේ මිනිහා තරහ වෙන්නේ හේතුව අන්න අපි ඒක දකින්න සමුදේ දකින්නවා කියන්නේ ඔන උතන යමක් යමක් නිසා අපිට දුකක් කරදරයක් ආවනම් ඒ දුක කරදරේට හේතුව මොකද වරන්ද අපි ඕක තේරුම් ගන්න නැතුව අපි අද හරි අමාරුව කොටලා ඉන්නවා මෙච්චර සීලවන්තයි මෙච්චර ගුණවන්තයි මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ ඔක්කොම නැහැ මටම බයින්නේ දැන් මෙහෙම අහනවා බයින්නේ හේතුව හොයන්නේ නැතුව ඒකට වෙන එකක් අපල්ල උඩ සීල් ගත්තා නම් බයින්න තියෙන්න ඕන එහෙම එකක් කියන වෙන හේතුවර වෙන ඵලයක් හම්බ වෙනවා යම් ඵලයක් හම්බුනේ ඒකට අනුකූල හේතුවකින් බෞද්ධය කියන්නේ අන්නේ හේතුව දකින්න ඕන එතකොට යථාර්ථය තියෙන්නේ ආ සීලපත පරාමාසයේදී වැටිච්චයි තමයි අර දුක් විඳින්නේ කුයි වෘතයක් හැකරකයි කියලා ඒක මුද්දාම කරගෙන ඒක උස්සගෙන මම මෙච්චර සුදාන ඇයි මට මෙහෙම කරන්නේ ඉවර හරියන්නේ අල්ලපු ගෙදර මෙහෙර පෙන්නන්නද අර පිටා මිනිස්සුන්ට පෙන්නන්නද බලන්නකො මම මෙච්චර සීල් ගන්න යනවා මම කාටවත් වරදක් කරන්නේ මිනිස්සුන්ට මාව පෙන්නන්න බෑ උන්ගේ ගැහුවොත් මොකද අපි වත්තේ ගෙදර පොල් අතු බැඳ බැඳ කියා. ඔක ගෙදර නිකන් ඉලා හිටියා. අපි අර ගහම පොල් අතු ටිකක් බඳින් දෙන්න කියලා. ඔක ගණන් ගත්තේවත් නැහැ. උගු වැඩ කරන රත් මොකටද යන්නේ? දැන් හිලා තියෙන්නේ ප්‍රශ්නේ. එයා සිල් ගත්තේ නැති සිල් ගත් එකවත් සිල් ගත් එකක් නෙමෙයි තරහ වෙන්නේ හිටින්නේ පොල් අත බැඳ ගන්න අවශ්‍ය නැති පොල් අත බැඳලා උදව් කරන්න ඉතියි. අල්ලපු ගෙදර දානේ. ගෙදර උඹර ගන්න එපා මං සිල් ගන්නවා. ඉතිලාගෙන ආවට පස්සේ මොකද කරන්නේ? ළඟ හල පහල ඉන්න උන්ගේ වැඩක් නෑ. හදිසියක් කලවලයක් වුණා කොච්ච එකද එකෙක්වත්. ඒ විදිහට කල්පනා කරනවා මට ඒක උඩ මම උදව් කරලා වැඩකුත් නෑ. අර සමගිය නැති වෙන්න හේතුනේ. ඒකට ඒ අවශ්‍ය කරන්න ආව ඵලයේ හේතු නැති කරුණ ඉතින්. සමගිය ඇති වෙන්න තිබිච්ච මේ සමගිය නැති ඵලයේ කුමන හේතුවකින්ද උදා වෙන්නේ? ඒක දැක්ක නැති නිසා. උඩ අසමගියට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම මෙච්චර සීලවන්තයි ගුණවන්තයි මෙච්චර කරනවා මටම අනිකේ උඹ බයිනම්
හරියනවද කාද? බුදුදහම තියෙන්නේ යම් කිසි තැනක යමකින් අසහනයක් දුකක් හටගන්නවා නම් ඒකට හේතුව හොයන්න. මෙන්න මේ හේතුව උඩයි මේක හටගන්නේ. මට ඒක එපා නම් ඒකට මං අකමැති නම් ඒ ඵලයට. අන්නේ හේතුව හොයලා දුරු කරගාම ඒ ප්‍රශ්න ඉවරයි. ඒකට වෙන එකක් පටලවන්න හරියන්නේ නැහැ. හේතුඵල වාදයක් බුදුදහම කියන්නේ ඔන්න ඕකට. එහෙම කරා නම් අපිට අද මොන ප්‍රශ්නයක්වත් ඉන්නේ නැහැ. අපි දැනට ඔබින විදිහට හේතුව දැකලා ඵලයේ අවදි නම් ඒකට අවදි හේතුව දුරු කරලා ඒ ඵලයේ වැඩසහිත නම් යහපත සාන්ත නම් ප්‍රණීත නම් ඒකට අවශ්‍ය කරන හේතුව වදලා හේතුන්ට පත් වෙනවා. එහෙනම් එයාට කවදාවත් ওই ප්‍රශ්නයක් එකක්වත් ඉන්නේ නැහැ. යථාර්ථය ඉදිරි දකින්න ඕනේ. මේ ඉගෙන ගත්තා නම් තමයි නියම බෞද්ධයෙක්ගෙන හා බෞද්ධයෙකුට වායුවෙන් කරදරයක් එන්නේ විදිහක් නැහැ කියන්නේ ඔන්න ඕකයි. බෞද්ධයා කරදරේ දකින්න, කරදරෙට හේතුව දකින්න, කරදර නිරෝධය දකින්න, නිරෝධ මාර්ගය දකින්න. දුක දකින්න, දුකේ හේතුව දකින්න, දුක නිරෝධය දකින්න, දුක නිරෝධ මාර්ගය දකින්න. මේ දුක නිරෝධ මාර්ගයේ හිමි සමාදන් වීම කියලා ගත්තොත් හරියනවා. නැත තමන්ගේ අසංගරත්තයක් තියෙනවා නම් අභ්‍යන්තරේ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පුසන ආවාද පරසාවත සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි කියන මේ දස අකුසලයන්ට මගේ තමන්ගේ මනස පොළඹවන ඊබඳු කරදරයක් තමන්ට තියෙනවා. අන්න ඒ කරදරය අරගන්න හේතුව තමයි ඒකෙන් හකලා තියෙන පිළ සමාදන් වෙලා ශික්ෂාගාමීව ඉන්න පැත්තේ. ඒකේ හේතුව. ඒකේ මේ හේතුව මේ හේතු විරෝධ කරන්න ක්‍රමය. ඵල විරෝධ කරන්න ක්‍රමය. අන්න ඒ ක්‍රමයට දැනගන්න ඕනේ ඒක. යම් කෙනෙකුට රාගය එනවනම් රාගයෙන් ඔහු කලබෝනවනම් රාගයට හේතුකාරක වන්නා වූ දේවල් පිළිබඳව සංවර වෙන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට රාගේ නිරෝධය වෙලා රාගය නිසා ආපු දාහි නැති වෙනවා. යම් කෙනෙකුට ද්වේෂය එනවනම් ද්වේෂයට හේතුකාරක වන්නා වූ කාරණා දෝෂේ කාරණා දැනගෙන තමා විසින් සිදු කරන කාරණා හිතින් කයින් වචනේ කරණේවා දැනගෙන ඒ හේතුවේ ඵලයේ වශයෙන් උදා වෙච්ච එක තමයි මේ ද්වේෂ සහගත මානසිකත්වය. විදහාගත මානසිකත්වයේ හේතුකාරක වුණේ ඒ ටිකන. මම ක්‍රමක්‍රමයෙන් ඒක නිරෝධ කරන්න ඕන. ඒකට අවතින හිතවිලි ක්‍රියාවදන් එකින් එක දුරු කරගෙන ගියාම ද්වේෂයට හේතුකාරණ නිරෝධන ද්වේෂේ නැවති ඵලයේ නිරෝධය තමයි මනස ද්වේෂයෙන් තොරයි. මුලාවටපත් වෙන්නා වූ මානසිකත්වයක් ඵලයේ වශයෙන් ලැබුවා නම් තමන්ට අවැදෙනවා. මුලාවට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් නිසායි ඒක හටගන්නේ. අන්නේ හේතුක ක්‍රමක්‍රමයෙන් අයින් කරලා දැම්මහම දැන් මුලාව හට ගන්න තිබිච්ච හේතු ඉවරයි. දැන් මුලාව නිරෝධයි. රාගදේශ මොහ දුරු කරන්නේ ඔය ක්‍රමයකින්. එදිනෙදා කරීතු රාගදේශ මොහ දුරු කළා කියලා ඒ ටික කරගත්තට අපි එදිනෙදා මේ ජීවනෝපාය ගිනේ ජීවත් වෙන කටයුතු වල තියෙන ප්‍රශ්න ඉදාකරණය කරන ඔය ටිකෙන් හරියන්නේ නැහැ. ඔය ටික අපේ විමුක්තිය සඳහා තියෙන හරිය. රාගක්ෂේත්‍ර ද්වේෂක්ෂේත්‍ර මොහක්ෂේත්‍ර ඒ ටික හරිය. අර රාගක්ෂේත්‍ර ද්වේෂක්ෂේත්‍ර මොහක්ෂේත්‍ර කරන බුද්ධිලයා තමයි යුතුය කමිටු කරන්න නේද කියන්නේ. අනිත් සමාජයෙන් ඉන්න අපහන් වලින් බේරෙන්න පුළුවන්. ඒකේ හේතු ඵලෙ නෙමෙයි. අන්න අපි දැනගන්න ඒ යුතුයකම් ඊට කෙරුවා නම් අපිට ඒ සමාජයෙන් එන දිවිච්ච අනිත් ප්‍රතිඵලෙ නිදිච්ච ඵලෙ එකකින් ඉවරයි. සතිය ශ්‍රේෂ්ඨයි ඒත් වෛරයෙන් නොමිදේ කියලා අපි දන්න අන්ති දේශනා කරා. සතිය ශ්‍රේෂ්ඨයි. සතර හතිවත්තානේ අති ශ්‍රේෂ්ඨයි. අය වෛරයෙන් මිදෙන්න බැහැ. මිත්තා සහගත හිතවිලි ක්‍රියාවදන් ඇසුරු කරගෙන එන්න කටයුතු වලින් යහපත් කටයුතු දෙලිය වෛරයෙන් මිදෙන්න. වෛරේ මිදෙන මඟ වෙන එක අවහදි වතායෙන් කරනව නිවන් මඟ තවේ. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරන එක තවේ. අපි රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරලා හිටියා. අපෙන් විච අවලකට යම් කෙනෙකු වෛර කරන්න පටන් ගෙවිදි බුණා අපි ඒක කළා. අපි ඒ ගැන තකන්නේ නැතුව. ඒකද කළ යුතු කරන්න නැතුව කියනවා. වෛරක්කාරයා අතරින්. මහන්ලා ඉදන් හාවුදුරන්ට බලනක ගණේ අපි දන්නවා ඔකගේ හැටි. හාවුදුර අරිහත් කෙරවත් වෙලා ඉඳපු. ඕක අපි දන්නේ නැද්ද? ඕක අපිට මෙහෙම යකොල ගිහි මහනුව. අර වෛරය අත්හැරනවා. අරිහත්ත්වයටපත් වෙන මග අරිහත්ත්වයටපත් වෙන මග මිසක් ලෝකයාගෙන් වෛර කරන එක දුරු කරන මගක් නෙවෙයි. එන ඒ වෛරයට යමක් හේතුණා. අන්න ඒක දුරු කරගත්තාම ඒක ප්‍රතිඵලය වශයෙන් අපිට ඒක මිදෙන්න පුළුවන්.